ඉ අයිවෝන් පුංචිතුවේ පපුතේ හැම දෙනාටම ඉතිං ඔන්න අදත් ෝගොල්ලොත් එක්කෑ ල්ල ඉන්නවා. අපේ ඔන්න වැඩසටහ අරගෙන ලස්සනව ලස්සන වැඩක් ඒ තමයි අප හැම දෙෙනම සූරේ නවස්කාරය වාල දන්නතිදේ. අරගෙන තමයි ඔන්න අදෑ විල්ල ඉන්නේ මොකක්ද මේ නේද අපි දන්නතිදේ මොකක්ද කියබලනවනේ අපි බලමු මේ... ක්දග කිය මේ සූරයනමස්කාරය ගැනමං චුට්ට පහැදිිකිිීමක් කරන. සූරනමස්කාරය කියල කියන්නේ ඉර දෙවියෝ විදියට හඳින්වා අපේ අතීතයේ ඉඳං ஆ මුතුම්මිත්තා ඉරහැඳින්වා දෙවියෙක් විදිට. එතකොට ඒ ඉර දෙවියෙක් විදියට හැඳන්නවා කියලා කියන්නේ මේ ලෝක සියලෝමදේ මේ ලෝක තිය සියලූමද්දේ මේ ඉරනිසා තමයි, පවතින්නේ. ඕ ඇත්තකතාව. ඉර නැතිවුනෝතින් අපිට මේ ලෝකයේ ඉන්න විදිහක් නැහැ. ඒක මම ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න මොකද වෙන්න කියලා. ඒ වගේම තමයි ඔගුලන්ට කියන්න පුළුවන්. මේ ඉර නිසා මේ ෝක බොහෝදය සිද්ධ වෙනවා. මේ බොහෝදේ සිද්ධ වෙන හින්ද අප ඉර දෙවියන් හා සමාන කරගෙන, සූරනමස්කාරය කියල පිළිවෙත එදා ඉඳං ඇතාතීතයේ ඉඳං මිනිසාතර තිබුණ මේ මිනිසා අතර තිබුණ මේ සූරනමස්කාරය අපිට හම්බවෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වාා. හේතුව තමයිට මතක ඇති සිංාලෝවවද සූත්‍රයේ ඉර දෙවියන් නමස්කාර කරන්න ඇතන් දිශා අට නමස්කාර කරන්න කියලා කිව්වා අපි කියනවානේ දිශාහය එතකොට සදිසා නමස්කාරය කියලා වෙනෝමො කොටසක්කි නවා ඒ वाල ඉදිරි පන්තිවල්ල දීගන ගන්නවා. එතකොට ඒ දිශාට්ටික නමස්කාර කරගනාවට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා ඇම මේ විදිහට නෙවෙයි මෙන්න මේ දේ කරන්න කියලා ඉතිං ඒ කාලෙත් ඒහා සමාන... දෙයක් තිබ්බ කියලා කියන්නේ මේ මේකත් අපේ රට ආරම්භ විච්ච දෙයක් නෙවෙයි කියල තමයි පොතපත්තේ ඒවගේ වෙප්පිටුවල මේ හැමදේකම සඳහන් වෙන්නේ. මේක ආරම්භ කරේ ඉන්දයා ඉන්දිියාවෙන් ආරම්භ කරපුකට උදාහරණයක් පිදිරි මංගොලට පෙන්න්නන්න. මේක අදටත් තෝගොල්ලන්ට න්නේ ඉන්ට්‍රෙන්් එක සර්ච් කළ බැලුවොත් මේ මන්ත්‍ර. ඕම් බලන්න ඕෝම් කියනකෙන් දමයි පටන්ගන්නේ ම් ම් මේ මේ වගේ අඩංගුවෙලා තියන්නේ විවිධ වූ ක්‍ර මේක තමයි ක්‍රමයකව තමයි අඩංගවෙලා තියන මේ ති එක දෙකතුන ඉට පස හතර පහාය හතට නවය දහයයි කොළහ දොහ මේක දොලාහක් තියෙනවා ැ මේ ක්‍රමේයට නෙව ෝගල්ලන්ගේ විශෂනිර් දශය දීල තියෙන්නේ මේක එක්කෙක් කාකාරයට විධ ස්ොරෝපෝලට ඇවිල්ල තියෙනවා අපිට දැක ගන්න පුළුව අම්මොකද පරනසිීල බස්සකේ ඕගුලන්ට හම්බවුනා දහත් තුනත් හරි දොලාහත් හරි කියන කතාවක් කාාවක් නමුත් දෙැන්නම් ඉස්තිර වශයෙන්ම එක දීලා තිෙනවා දොලා හයි කියලා එතකොට අපි අමු මේ සෝරයන මස්කාරයට මේ හා සම්බන්ධව අපිට දැකගන්න පුුවන් වාර්ටම ීඩියෝ එකකුද දාලා තිනවේ සූර්යනමස්කාරයේ අවස්ථා මතක තියාගන්නේ කොහොමද ඒ තමයි මං කිය තිනවා වීඩියෝ එක ඔගුොලන්ටඒ ීඩියෝ එක බලන්න පුළුවන් එක පළමුව වැන්දා දෙක එකකොළහ දුන්න වෙනවා එකොට ඔගුලන්ට බලන්න පුළුවන් මෙන්නක දෙක සහ එකොළහ දුන්න වෙනවා දැක්කනේ ඉඩ වස්සේ හතර නවේ රේෂයනෝ මේ දෙල් හතරනාව නවා පහ කම්දක් වෙනවා මගේ ී ති ඔගට ීடியோෝක බලන්න පුළුවන් ියෝක තියෙනවා ල් ඔගුලන් ගහිල්ලා විඩියෝක බලන්න වැදගත්වේවිී சන මස්කාර මේ ච කියී බලන්න බලන්න පුුව ට එතකොට හයදොய்යනවා හතජ ජර වගේ අට ඩலா கோலிිගමන අටකෝනැල්ලා ඉන් පස්සේ අපට කියනවා. මෙ මේ මේ විදිට දිකටම යනෝ. ඊට පස්සය අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. කේ මං ඉස්සරහට මේ අන්නන්කු ඊට පස්සෙ කවී කියල දෙන්න. හරි මේ තියෙන්නේ. ඔගොලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන බලන්න පුොතේ. එක පළමුව වැන්දාඒ කියන්නේ එක පළමුව වැන්ඩ එක පළමුව වැන්ඩ මෙතනින් තමයි අංක එක පටන්ගන්නේ එක පළමුව වැන්දා ඊට පස්සේ මේ බලන්නකො දෙක එකොලහ දුන්න වෙනවා එකන මේ දෙක තමයි දෙකයි එකකො හයි ම රතුපාටෙන් ලපනු කරන්න දෙක එකොළහ දුන්න වෙනවා තැක්කද ඉ පස්සේ තුනයි දහය දනහිස උම්ම තුන සහ දහය අපි කරන්නේ දනහිසට උම්ම දෙනවා ඒ කියන්නේ දන්නහිස සිප්ප ගන්නවා එතකොට බලන්නකො මේක හතරනාවේ රේෂයනවා ඉන් පස්සේ පුතේ පහ කන්දක් වෙනවා පහ කන්දක් වෙනවා හය දොයියනවා හතජේ ඉංග්‍රීසි ජේ අකුර හැඩට තමයි යන්නේ. අටකෝඩැල්ල කූඩැලි ගමනෙන් තමයි මේකයන්නේ. අවසානයේ දොළහා සීරුවෙන් කියලාපි අවසන් කරා. ඔයාට පේනවද මේ අවස්ථාවන් ටික ඉතාමත් හොඩින් බලාගන්න පුළුවන් මේ එක මේ තියෙන්නේ දෙක මේ තුන මේ හතර මෙන්න පහ මෙන්න තියෙනවා හය මේ තියන්නේ හත මෙන්න අටවැනි එක මෙන්න නවය මෙන්න දහාය එක්කොල හා ඒවගේ මෙතන දොලහ තියනවා දැන් ඔයාට පේනවා මේ ආකාරයට මං අර කිව්ව වගේ බලන්නකෝ එක පළමුව වැැන්ද මේකාගීතය ගායනා කරන මේ කවිිය කියනවෝ බලන්න වීඩියෝ එක තියනව බලාගන්න පුළුවන් හොඳ කාරෝම ඒකත් චනල්ලගේ සර්ච් කරන්න එතකොට හරි එතකොට මයපුතේ හොඳින් බලන්නකෝ එක පලමුව වැන්ඩ දෙක එකො ලාහ දුන්න වෙනවා ඔව ඉන් පස්සේ තුනයි දහාය දනහි සවම්මා ඉඩබසේ හතරනාවේ රේසියනෝ පහ කන්දක් වෙනවා. හයදොයියනවා හත ජේ අටකෝනැල්ලා ඉඩබස්ේ ආය දොලහ සීරුවෙන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ සූරේන මස්කාරයෙන් නොද්දේ වගේම මංුගුලන්ට කිව්වා සූරයන මස්කාරය කොහෙහිදන්න ආවේ ඒ වගේ මතමයි සූරේන මස්කාරය කියන මොකක්ද ඉස්සරලම කෞද මේේදේ පාවිච්චි කරේ මොනාද වෙන්නේ කියමේ හැම දෙයක්ම කිව්වා ඉතින් ඒ කාරුණුටිකත් එක්රැස් කරගෙන ඉදිරිගමනටඔයාගේ එකතු කරගන්න ඉතින් මෙහා සමාන තවත් පඩියෝස් බොහෝමයක් අරගෙන තවත් අපි දවසක හම්ඹවෙන බලාපොරොත්වයෙන් ඔන්න අදට අපි සමුවරගන්නවා හැම දෙනාටම සුභම සුබ දවසක්